S.L.Chandrani, මම මාතර අකුරැස්සේ මම දැනට සෑන් රැකියාවක් හැටියට කරගෙන යන්නේ නියුකලන වෙළඳාමේ යටතේ පුරක්කම් පිටි මස් කරි මිරිස් තුන පහ කහ වගේ දේවල් තමයි දැනට කරන් යන්නේ. ඒකට මට මුලින්ම අනුග්‍රහය ලැබුණේ විදාතා සම්පත් මධ්‍යස්ථානය මගින්. ඊට පස්සේ ආයතනයේ පොහුණු වැඩ කටයුතු වලින් මම සහභාගී වුණා. ඒ මට දැනුම උපරිම දැනුම ලබා ගත්තා. ඊට පස්සේ ටික කාලෙකින් දක්ෂණ සංවර්ධන අධිකාරියත් පැටිකල් ඇක්ෂන් ආයතනයත් මගින් පවත්වන පුහුණු වැඩ කටයුතු වලින් මම සහභාගී වුණා. ඒයින් අපිට ගොඩාක්ම තාක්ෂණික දැනුම ලබා දෙන්න, ඒ වගේම ඇසුරුම් කරන හැටි, නිෂ්පාදනය, අලෙවිය සම්බන්ධ හොඳ පුහුණුවක් ලැබුවා. දැනට කරගෙන යන මේ කුරස්සම් පිටි නිෂ්පාදනය මේක මේ වගේ දේවල් මම වැඩියත්ම අලෙවි කරන්නේ ආයතන මට්ටමින්. ඇත්තටම උපරිම තාක්ෂණය යොදලා තමයි මම මේවා කරන්නේ. ඒ නිසා මට හොඳ අලෙවියක් තියෙනවා. 100%ක්ම මම කුරස්සම් පිටි විතරමයි මේවයි ඇසුරුම් කරන් ලබන්නේ. ඒ නිසා මගේ ඇත්තටම මේ භාණ්ඩ ඉක්මනට අලෙවි වෙනවා. ඒ ගැන මට හරිම සතුටුයි. ඒ වගේම තමයි මිරිස් කුඩු, මිරිස් කෑලි, කහ කුඩු, තුන පහ කුඩු, මස් කරි. මම මේ හැම දෙයක්ම හොඳ පිරිසිදු බවකින් හා සෞඛ්‍ය ආරක්ෂිතව නිෂ්පාදනය කරන ලබන්නේ. මට මේවට තාක්ෂණික දැනුම උපදෙස් ලබා දුන්නේ මේ විද්‍යාත්මක සම්පත් මධ්‍යස්ථානය, දක්ෂිණ සංවර්ධන අධිකාරිය සහ මේ පැටිකල් ඇක්ෂන් ආයතනය මගින් තමයි. මම බලාපොරොත්තු වෙනවා මේ ව්‍යාපාරය දිගින් දිගටම කරගෙන යන්න. ඒ වගේම මම හිතනවා මට මේ ව්‍යාපාරය දිගින් දිගට කරගෙන යන්න මට ශක්තිය ධෛර්යය ලබා දීපු ඒ ආයතන වලට මගේ කෘතවේදීත්වය පළ කරන්න. මම හිතනවා මගේ ව්‍යාපාරය දිනෙන් දිනටම දියුණුවට පත් වේවි කියලා. කුරක්කම් පිටි නිෂ්පාදනයේදී මම මුලින්ම කරන්නේ කුරක්කම් ඇට තොග වශයෙන් මිලදී ගන්න එක. එහෙම තොග වශයෙන් මිලදී ගනිපු කුරක්කම් වලින් කොටසක් තමයි මේ තියෙන්නේ. හොඳ වර්ගයේ කුරක්කම් ඇට මිලදී ගත්තත් ගොඩක් වෙලාට ඒවයි අපද්‍රව්‍ය තියෙනවා. ඒ නිසා මෙන්න මේ විදිහට කුරක්කම් ඇට ගරලා හොදන්න වෙනවා. පාරිභෝගිකයන්ට හොඳ සෞඛ්‍ය ආරක්ෂිත නිෂ්පාදනයක් දෙන්න ඕන කියලා මගේ අදහස හින්දා මම මේවා හත් අට වතාවක් ගරලා පිරිසිදු කරගන්නවා. මෙන්න මේ විදිහට. මේ තියෙන්නේ මම ගල් වැලිවත් කළා පිරිසිදු කරගෙන කුරක්කම් වලින් කොටසක් තමයි. කුරක්කම් ඇට තදව වේලා ගන්න ඕන. එහෙම වේලුණාට පස්සේ තමයි කුරක්කම් ඇට පිටි බවට පත් කර ගන්න වෙන්නේ. Thank you.